අයිබුවන්. We'll be right back.
ඇති පාලමේ රේල් එකට ඩැමේජ් කරගෙන ඉතින් තමයි පල්ලහට වැටලා තිබුණේ. ඉතින් මම කලින් කිව්වා වගේ මෙන්න මෙතන තියෙන එක්ස්වී එකේ වැදිලා. මෙතන එක්ස්වී එක නැහැ දැන්. එතන තිබිච්ච එක්ස්වී එකේ වැදිලා තමයි මෙතනින් පල්ලහට ගිහින් තියෙන්නේ. මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී මගේ අයිඩියා එක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඊට අමතරව ඔයගොල්ලෝ මේ ගැන සෝෂල් මීඩියා වල ටීවී එකේ නිවුස් බලන්න ඇති, විස්තර දකින්න ඇති. එතකොට ඔයගොල්ලන් මොනවද මම කියන්නේ වට එකග වෙනවද නැත්නම් ඊට වැඩිය ඔයගොල්ලන්ගේ මොන හරි අයිඩියාස් තියෙනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. ඉතින් ඉස්සෙල්ලම මම මෙතනදී මේ තියෙන රෝඩ් කන්ඩිෂන් එක තමයි මෙතන පාර පටු එක තමයි මම ඉස්සෙල්ලම දකින්නේ. මොකද හදිස්සියකටවත් එහෙම නැත්නම් අපිට හදිස්සිය වාහනේ රෝන්ග් සයිඩ් දාගන්නවත් මෙතන ඉඩකඩක් නැහැ. ඊට පස්සේ මෙතන වැඩිම රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ප්‍රයිම් වර්ගේ ඩ්‍රයිවර්ට. මම ප්‍රයිම් වර්ගේ වීඩියෝ එකෙදිත් ඒ ගැන ටිකක් කිව්වා. එයාට ලොකු ලෝඩ් එකක් එක්ක යන්නේ වාහනේ දිගයි, ටේල් එකක් පිටිපස්සෙන් වෙනම එනවා. ඉතින් ඔය වගේ දේවල් හින්දා වාහනේ වැඩි රෙස්පොන්සිබිලිටි එක මම එයාගේ වැරද්දක් කියනව නෙවෙයි. එයා ඒ වෙලාවට හිටපු කන්ඩිෂන් එක සහ වාහනේ කන්ඩිෂන් එක අපි දන්නේ නැහැ. ඒකින් ද ඒක ගැන අපිට ප්‍රෙඩික් කරන්න බෑ එයා වැරදිද හරිද කියලා. ඉතින් එයා තමයි මෙතන ටිකක් රිස්ක් එකකින් වැඩිම වාහනය පදින්නේ, කන්ට්‍රෝල් කරන්න අමාරුම වාහනය පදින්නේ. ඊට පස්සේ අපි දන්නේ නැහැ ඊළඟට ඇක්සිඩන්ට් එකේ ඩ්‍රයිවර් මොන වගේ තත්ත්වකින් දාවේ, එයා රෝන්ග් සයිඩ් ඇවිල්ලාද නැත්නම් වාහනේ වැදුනට පස්සේ හැරිලාද කියලා. ඉතින් වාහනේ පිටිපස්සෙන් විශේෂයෙන්ම ටිකක් හෙවි වෙහිකල් එකක් පිටිපස්සෙන් එනවා නම් අපි විශේෂ අවධානයක් යාට යොමු කරන්න ඕනේ, විශේෂ සපෝට් එකක් දෙන්න ඕනේ. ටිකක් අමාරුවෙන් එයා වාහනේ එලවන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අන්තිමට මම හිතන්නේ කන්ට්‍රෝල් කරගන්න බැරුව තමයි එයා හෝන් එක ගහගෙන ඉස්සරහට එන්නේ. ඉතින් ඒකින්ද ඒ වගේ වාහනයක් පිටිපස්සෙන් එනවා නම් එයා ඉස්සර කරන්න ට්‍රයි කරන උන විශේෂයෙන් බස් එම ඒගොල්ලන්ට යන්න දෙන්න. මොකද හෙවි වෙහිකල් එකක් ටිකක් හැන්ඩල් කරන්න අමාරුයි. ඉතින් ඒකින්ද අනතුරක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒත් එක්කම මෙතනදී විශේෂයෙන්ම හයිලයිට් වෙච්ච දේ තමයි ලොරි එකේ බ්‍රේකින් සිස්ටම් එකේ මොකක් හරි ෆෝල්ට් එකක් වෙලා තියෙන කියලා. ලොරි එකේ බ්‍රේකින් සිස්ටම් එක මොන වගේද වැඩ කරන්නේ කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගලන්ට ඒක ගිහිල්ලා කියවන්න පුළුවන්. මෙතනදී මම ගොඩක් පොඩි රිවිව් එකක් කරේ. මේක තව ඉන්ඩෙප්ත් ඕන නම් ඔයගලන්ට ඉස්සරහට කැමති නම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වෙන්න කියලා කවදාවත් විශ් කරන්න බෑ. නමුත් එදිනදා වෙන අනතුරු ආපදා ඔය වගේ දේවල් ඒ තැනට යන්න පුළුවන් වුණොත් විශේෂයෙන්ම අපිට ඒක ඇස් දෙකෙන් දකින්න පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. ඉතින් කාටවත් මෙහෙම දේවල් වෙන්න එපා කියලා විශ් කරනවා. පාර යද්දී පරිස්සමෙන් යන්න. ඔයගොල්ලෝ පදින මොන වාහනේ වුණත් තමන්ගේ ආරක්ෂාව, අනුන්ගේ ආරක්ෂාව, පාර යන මිනිසුන්ගේ ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම හිතන්න. ඔයාලට මේ වගේ වීඩියෝ එක වැදගත් වෙනවද, මේ වගේ වීඩියෝස් ඉස්සරහට අවශ්‍යද කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, වීඩියෝ එකට කැමති නම්. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න autohub YouTube channel එක subscribe කරන්න, Facebook එක ලයික් කරන්න, Instagram එක follow කරන්න. සිංහලෙන්ම වාහන ගැන හැමදේම දැනගන්න මේ autohub.